රන්වන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය කිව්වම ඔබ දන්නවා අපි බයෝවීටා නිෂ්පාදන පෙළත් එක්ක කතා බහ කරන්න සූදානම් වෙනවා කියලා. බයෝවීටා මේ තරම් පාරිභෝගිකයන් පිරිසක් මේ පිළිබඳ අහන්නේ ඇයි? මෙච්චර පාරිභෝගික පිරිසක් නිරන්තරයෙන්ම බයෝවීටාත් එක්ක එකතු වෙන්නේ ඇයි? මේ තරම් භාවිතා කරන්නේ ඇයි? මේ හැමදේම වෛද්‍ය නිර්දේශයත් එක්ක යන කාරණාවන්. මොකද වෛද්‍යවරයෙක් විශේෂයෙන්ම බටහිර වෛද්‍යවරයෙක් මේ කරුණු කාරණා නිර්දේශ කරනකොට අපි විශ්වාස කරනවා අපි මේ දේ ගත යුතුයි. මොකද මෙය නිර්දේශ කරන්නේ වෛද්‍යවරයෙකෝ වෛද්‍යවරියක් කියන කාරණාව. ඉතින් නිරන්තරයෙන්ම එතුමිය අපේ වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. ඒ හරහා ඇගේ තියෙන දැනුම හරහා ඔබට නිරන්තරයෙන්ම හොඳ දේ කරන්නට, හොඳ නිෂ්පාදන පෙළක් සමගින් එකතු වෙන්නට අවශ්‍ය කරනා වූ කරුණු කාරණා පිළිබඳ කතා කරනවා. එහි ආරක්ෂාකාරී බව පිළිබඳ කතා කරමු. ඉතින් මේ උදෑසනේ අද දවසේදීත් වෛද්‍යතුමිය එකතු වෙලා ඉන්නවා. වෛද්‍ය සජානි පෙරේරා වෛද්‍යතුමිය, ආයුබෝවන්, සුබ උදෑසන. ආයුබෝවන්, සුබ උදෑසන. ඒ වගේම අපි තවත් සුන්දර වෛද්‍යවරියකට අද දවසේ එන්නට කියලා ආරාධනා කරා. ඇයත් වෛද්‍ය ශ්‍රේෂ්ඨිය තුළ ඉතාමත් ක්‍රියාකාරීව කටයුතු කරන ගමන්ම මේ නිෂ්පාදනය පිළිබඳ කතා බහ කරන්නට ඔබට නිර්දේශ කරන්නට ඕනේ කියන කාරණාවත් එක්ක එකතු වුණා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ පළවන වතාවට රූපවාහිනිය කරහා ඇය ඇයගේ නිර්දේශය මේ විදිහට ඉදිරිපත් කරනවා. වෛද්‍ය මේනකා වෛද්‍යතුමිය, ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. හොඳයි. ඉතින් අපි සූදානම් වෙනවා මේ වෛද්‍ය නිර්දේශයන් හරහා උන් දෙදෙනා එක්කම කතා බහ කරන්නට. දැන් කාන්තා වෛද්‍යවරියන් වෛද්‍යතුමියනි, දැන් ගොඩාක් වෙලාවට අපි දැකලා තියෙනවා මේ බයෝවීටා නිෂ්පාදනය නිර්දේශ කරනවා. ඇයි මේ විදිහට නිර්දේශ කරන්නේ? ඒක තමයි. දැන් මුලින්ම මම හිතන්නේ කාන්තාවක් විදිහටත් වෛද්‍යවරියක් විදිහටත් ඇත්තටම මම හිතන්නේ මම මුලින්ම ડોક્ટર මේනකාව ඇත්තටම සාදරයෙන් පිළිගන්නවා බයෝවීටා ටීම් එකට. වෙල්කම් ડોક્ટર. Thank you so much. ඇයි ලක්ෂ්‍ය හුවා වගේ ඇයි ඇත්තටම මේ කාන්තා වෛද්‍යවරියක් විදිහට මේක නිර්දේශ කරන්නේ? ඇයි මේක මෙච්චර වැදගත් වෙන්නේ? මොකද මං හිතන්නේ නැහැ කාන්තාවකට වඩා කෙනෙක් ලස්සන කොච්චර කියන එක, කොච්චර ඉම්පෝර්ටන්ට්ද වැදගත්ද කියන එක දන්නවා කියන එක නේද? ලස්සන කිව්වහම හමක පැහැපත් කමේ කිව්වහම, ලස්සන කෙස් කලඹක් කිව්වහම, ලස්සන ඒ කියන්නේ ලස්සන කිව්වහම මං හිතන්නේ කාන්තාවන්ට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඒක ආරක්ෂාකාරී කමේ කිව්වහම ඒක වෛද්‍යවරියක් හැටියට ඒක මට වැදගත් වෙනවා. ඉතින් ඒ ඔය කරුණු කාරණා දිසා මේක ආරක්ෂාකාරීව කොහොමද ලස්සන වෙන්නේ කියන කාරණා දෙක එකතු කරාම ඒක වැදගත් වෙන නිසා තමයි වෛද්‍යවරියක් හැටියට මම ඇවිල්ලා මෙතනට කතා කරන්නේ බයෝවීටා වලට. එතකොට ඒ නිර්දේශයම වෛද්‍යතුමිය බයෝවීටා ෆිගරින් වලටත් ලබා දෙනවද? අනිවාර්යයෙන්ම. දැන් සමහරක් වෙලාවට හිතනවානේ හරි, يعني ෆිගර් එක කිව්වම අපි කොහොමත් කියන්නේ ලස්සන ෆිගර් එකක් තියෙනවා නේද? ඉතින් ෆිගර් එක කිව්වහම හැම විතරක් නෙමෙයි ලස්සන, කියන්නේ හොඳ ඇඟ පසඟක් තියෙනකොටත් ඒක කාන්තාවකට ඒක නිකන් ආභරණයක් වගේ. ෆිගරින් කිව්වම අද ගොඩාක් ඔය ඔබීසිටි කියන එක, එහෙම නැත්තම් බර ස්තුලභාවයේ කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද අද ගොඩාක් ආහාර පානවල තියෙනවා ඒ කියන්නේ අර ඇදගන්න සුළුභාවයේ වගේම තමයි ඒක ආරක්ෂාකාරීද නැද්ද කියන එක මතකින් ගොඩාක් තෙල් කෑම තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ටිකක් අර අනික මම හිතන්නේ ජීවන රටාව ගත්තාම ඇත්තටම අර ව්‍යායාමයේ කියන එක පොඩ්ඩක් ගිලිහී යන කාලයක් අද කලිතේ. ඒක නිසාම තමයි ආරක්ෂාකාරීව හොඳ සිරුරක් කොහොමද තබා ගන්නේ කියන කාරණාව මට වැදගත්. ඉතින් ඒ කාරණාවම ඇත්තටම බයෝවීටා ෆිගරින් වලින් මම කෙනෙකුට නිර්දේශ කරනවා. හොඳයි. ඉතින් අපේ වැඩසටහන ආරම්භයේදීම කිව්වා වෛද්‍ය මේනකා වෛද්‍යතුමිය අද දවසේ එකතු වෙනවා. ප්‍රථම වතාවට රූපවාහිනී මාධ්‍ය කරහා ඇය මේ විදිහට ඇයගේ අදහස් බෙදා හදා ගන්නට එකතු වෙලා ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා වෛද්‍යතුමියගෙන් මෙන්න මේ වගේ කාරණාවක් මට දැනගන්න ඕනේ. දැන් වෛද්‍ය සජානි අපිට නිරන්තරයෙන්ම කතා කරන මෙහි තියෙන බයෝවීටා ගෝල් තමයි ලස්සන වෙන්න තියෙන ආරක්ෂිතම ක්‍රමය කියලා. ඔබත් ඒක නිර්දේශ කරනවද? ඔව්, ඇත්ත වශයෙන්ම මම කියන්නේ මේකේ ගොඩක් තියෙනවා ස්වභාවික සහ කියන්නේ ශරීරයට හිතකර මේ අහිතකර නොවන අමුද්‍රව්‍ය මේකේ අඩංගු වෙනවා. අනික ඒක ඒව ඔක්කොම බැලන්ස්ලි තමයි මේකේ මේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ වගේම මම දැන් මට මේ ගිහම මේ ෆාමසි වල එහෙම ඕන තරම් ප්‍රොඩක්ට්ස් තියෙන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම බැලුවහම මම මෙතෙන්ට මේ ප්‍රොඩක්ට් එකට එකතු වෙන්න ප්‍රධානතම හේතුව තමයි මේකේ තියෙන ප්‍රොඩක්ට්ස්, මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හරියට බැලන්ස් මේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ වගේම කෙනෙකුට
අපි කිව්වොත් දැන් කෙනෙකුට ලස්සන වෙන්නා කියන්නේ සුදු වීම විතරක් නෙවෙයි. මූණේ පැහැපත් බව, මූණේ අර ග්ලෝ එක කියලා කියන්නේ අපි කියන්නේ මේ පැහැපත්, ඔව් පැහැපත්, රම්මන් පැහැපත්කම. අන්න ඒක ඇති කරගන්න මේ අඩ ඒක ඇති කරගන්න පුළුවන් වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මේ මේ ප්‍රොඩක්ට් එකේ තියෙනවා කියලා මම දැකපු නිසා තමයි මේ මමත් ඒක නිර්දේශ කරන්නේ. මොකද ડોක්ටර් මේ මේනකම මොකද ඇත්තටම කතා කරත් ලක්ෂ්‍ය දැන් ඔය සුදු වීමේ කියන එක හරිය ලොකු ඒ කියන්නේ මානසිකව හරියට බලපාන කරුණක් වෙලා තියෙනවා කාන්තාවන්ට වුණත් තරුණ වී කියන්නේ මහලු මම හිතන්නේ ඕනම මම හිතන්නේ කාන්තාව ඕනම කියන්නේ වයසක ඉන්න කට්ටියට මේ සුදු වුණොත් විතරයි ජොබ් ඉන්ටර්විව් හම්බ වෙන්නේ. සුදු වුණොත් විතරයි නේද දැන් ඔය කියන්නේ එක පිරිමි ළමෙක් ඇවිල්ලා යාළු වෙන්න අහන්නේ. එහෙම වුණොත් තමයි මංගල යෝජනාවක් හරියන්නේ නැහැ. අපිට ආවේනිකව අපිට සමක වර්ණයක් තියෙන අපිට ඕන ඒක පැහැපත් කරගෙන ඒක ආරක්ෂාකාරීව පැහැපත් කරගෙන ලස්සන වෙලා හොඳ ජීවිතයක් ගත කරන්න. හොඳයි. ඉතින් ඒ කාරණාවට මම දැන් ඔබට මේ වගේ ගැටලුවක් යොමු කරනවා හිතුමිය. දැන් කාන්තාවකට අපි සාමාන්‍යයෙන් සුදු වෙන්න කියන කාරණාව පිටිපස්සේ ග්ලූටතයන් අනිවාර්යයෙන්ම තියෙනවා කියලා අපේ පොදු මතයක් තියෙනවා. ඉතින් ග්ලූටතයන් වලට වඩා බයෝවිට ගෝල් ගැනීම දැන් වෛද්‍ය මේනකා කියපු විදිහට ඔබ විශ්වාස කරන්නේ වාසිදායකයි කියලා. අනිවාර්යයෙන්ම මොකද එතන ලොකු ඒ කියන්නේ මේ ග්ලූටතයන් ඇත්තටම ඒ මාත්‍රාවෙන් කියන්නේ කිසියම් මාත්‍රාවක් කියන එකක් තියෙනානේ ඕනම දෙයකට මං හිතන්නේ බෙහෙතක වුණත් ඒ හරි මාත්‍රාවෙන් දෙන්න ඕනේ. ඊට වඩා වැඩිපුර ගියොත් ඒක අනාරක්ෂිත විදියට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි වගේ කියන්නේ නිවර්තන කලාපීය රටක එහෙම නැත්නම් ට්‍රොපිකල් කන්ට්‍රි එකක ඉන්න අපි හැමෝම මේ හිරු කිරණින් කියන එක ආරක්ෂා වෙන්න ඕන. අනික අද වගේ කාලෙක මොකද ඕසෝන් ස්තරේ උනත් තුවාල වෙලා තියෙන එහෙමනම් ස්කින් කැන්සර්ස් ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි අපිට මෙලනින් තියෙන්නේ ආරක්ෂාවෙන්. ඒ ආරක්ෂාවෙන්න දැන් ග්ලූටතයන් කෙනෙක් තදව පහයකින් සැහැල්ලු වර්ණයකට ගෙනියන්න පුළුවන්. නමුත් ඒ ගෙනියන ප්‍රමාණය ග්‍රේඩියන්ට් එක අපි කොතනද නතර වෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕන. අර ඒ නතර වීම කොතනද කියන කාරණාව මත ඉඳගෙන තමයි ලිකොරයිස් රූට් අඳුනලා දුන්නේ ග්ලූටතයන් අලුත් එකට. ග්ලූට කියන්නේ සෝරි බයෝවිටවට අඳුනලා දුන්නේ ග්ලූටතයන් ගොඩක් වැඩිපුර දාන්න නැතුව අධි මාත්‍රාවකින් දාන්න නැතුව කෙටි කාලයකින් සුදු වෙන්නේ එහෙම නැත්නම් කෙටි කාලයකින් පැහැපත් සමක් ලබා ගන්න කියලා කාරණාවට යන්නේ නැතුව නෑ ආරක්ෂාකාරීව හොඳ ලස්සනමක් සැහැල්ලුවෙන් ලබා ගන්නේ කියන එක. මේක ලොකු ප්‍රෙෂර් එකක් අරගෙන පාවිච්චි කරන්න ඕන දෙයක් නෙමෙයි. එහෙම හොඳයි. ඉතින් වෛද්‍ය නිර්දේශයත් එක්ක අද දවසේ අපි බයෝවිට නිෂ්පාදන පෙළත් එක්ක මේ විදිහට කතා කරනකොට ඔබට දුරකථන අංක මතක් කරන්නට සූදානම් වෙනවා. 0777-01-3796 කියන දුරකථන අංකයට, ඒ වගේම 0777-01-3796 කියන දුරකථන අංකයට කතා කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම අල්ෆා මෑන් නියුට්‍රා පුද්ගලික සමාගම මායිලිය ජායල කියන ලිපිනයට ලියන්න WhatsApp මාර්ගයෙන්, YouTube මාර්ගයෙන්, Facebook මාර්ගයෙන් ඔබට සම්බන්ධ වීමේ හැකියාව තියෙන බවත් මතක් කරන්න ඕනේ. ඉතින් වෛද්‍ය මේනකා අද දවසේ කතාබහට එකතු වෙලා ඉන්නවා. ඉතින් වෛද්‍ය නිර්දේශයන් පිළිබඳව අපි වැඩි වශයෙන් බයෝවිටා තුල අවධානයක් යොමු කරනවා. ඒ නිසා වෛද්‍යතුමිය අපි මේ වගේ කතාවකට යමු. දැන් අපි බයෝවිටා පිළිබඳ මෙහෙම කතා කරනකොට බයෝවිටා ෆිගරින් කියන නිෂ්පාදන පෙළ පිළිබඳවත් අපි කතා කරන්නට ඕනේ. ඉතින් ඔබ කොයි ආකාරයෙන්ද මෙහි තියෙන අන්තර්ගතයන් මේ කියනා වූ කාරණා ගැන ඔබේ තියෙන අදහස මොකක්ද බයෝවිටා ෆිගරින් ගැන වෛද්‍යවරියක් විදිහට? ඔව්, ඇත්ත වශයෙන්ම වෛද්‍යවරියක් වගේම කාන්තාවක් විදිහට අපි හැමෝම කැමති මේ ලස්සන සිහින්සිරුරක් තියාගෙන ඉන්න. ගොඩ ඇඳුමක් තෝරද්දී උනත් හොඳ ලස්සන සිහින්සිරුරක් තියෙනවා නම් කෙනෙක් කැමති ගැහැණු ළමෙක් හෝ පිරිමි ළමෙක් නේ. එතකොට දැන් මේ බයෝවිටා ෆිගරින් කියන එකෙන් එකේදී මම දැක්කේ ගොඩක්ම ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වල තියෙන මේ විශේෂත්වය. ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් ඇත්තටම අපිට කියන්න පුළුවන් කෙනෙක්ට කෙට්ටු වෙන එක ලේසි. නමුත් කෙට්ටු වීම පවත්වාගෙන යන එක ටිකක් අමාරුයි. කෙනෙක් කරන්න පුළුවන් එක්සර්සයිස් කරලා හෝ ඩයට් කරලා හෝ කෙටි කාලීනව කෙට්ටු වුණාට එතනින් පස්සේ ඒක පවත්වාගෙන යන්න මේ බයෝවිටා වල අන්තර්ගත වෙන සමහර මේ ඉන්ග්‍රීඩියන්ට්ස්, ෆෝර් එක්සැම්පල් අපි කියුවොත් ඇපල් සයිඩර් විනෙගර්, ඒකෙන් අපිට පුළුවන්
තව කියන්නේ කෙට්ටු වුණාට පස්සේ ආයෙම හත් වෙන එක නවත්තන්න. අඳුරට අඩු කරන්න. අඩු කරන්න. ඒක තමයි දැන් අර අපිට සප්‍රසන්ට් එකක්වත් තියෙන්නේ ડોක්ටර් මේනකා නේද? ඒතර ඒක අර ડોක්ටර් මේනකා කිව්වා වගේ දිගු කාලීනව තියාගන්න පුළුවන්. කලින්ක වගේ ඩයට් කරලා හරි හරි මාසෙක තිස්සේ නොකනෝ බීඳලා කෙට්ටු නැයකම ඊට පස්සේ ගන්න මොකද්ද? ඒක තලලා කනවා ඊළඟ මාස දෙකේ. අර ඒක තමයි ප්‍රශ්නේ අතන. ඒක එතනදි තමයි බයෝවීටා ෆිගරින් එහෙම නැත්නම් පෝෂණ අතිරේකයක් හොඳ පෝෂණ අතිරේකයක් තෝරා ගැනීම දර සාමාන්‍ය සහල් ජීවිතයකට යව දාන. ඒ කියන්නේ සහල් සිරුරක් ලැබෙන ගමන් මේක ලොකු ප්‍රෙෂර් එකක් නැතුව. මොකද මම හිතන්නේ අද මානසික ආතතිය කියන එක හැමෝටම තියෙනවා. ඉතින් මේ කෙට්ටු වෙන්න ගිහිල්ලා තම මානසික ආතතියක් ඇති කරගන්න ඕනේ නැහෙනේ වැඩිපුර. ඉතින් එතනදි තමයි මේ වගේ ප්‍රොඩක්ට් එකක් අරගත්තාම හරි කියන්නේ තමන් යන මාර්ගයේ තමන් ඒ යන ගමන සහල්ලුවෙන් ඒක කරගන්න හැකියාවක් ලැබෙනවා. හොඳයි. ඉතින් දැන් ડોක්ටර්ගේ කාරණාව කියපු නිසා මම දැන් මේ වගේ ප්‍රශ්නයක් අහන. දැන් හැම වෙලේම මේ නිෂ්පාදනයේ අපි බයෝවිට ගැන කතා කරනකොට වෛද්‍යතුමිය කියන කාරණාවක් තමයි ලක්ෂි මේකේ ආරක්ෂිත බව කියන කාරණාව. දැන් බයෝවිට ෆිගරින් ගත්තත් ආරක්ෂිත බව ගැන කතා කරනවා. දැන් අපි කෙට්ටු වෙන්න යනකොටත් ඒක ආරක්ෂිත බවට කෙට්ටු වෙන්න ඕනේ කියන පැහැපත් වෙන්න ගියත් ඒකත් ආරක්ෂාකාරීව පැහැපත් වෙන්න ඕනේ කියන මොකක්ද මේ බයෝවිට තුළ විතරද අපිට මේ ආරක්ෂාකාරී බව දකින්න තියෙන්නේ? මෙහෙමයි. දැන් මට පෞද්ගලිකව ඇත්තට මම මේක බයෝවිට තුළින් දැක්කා. ඒක නිසා තමයි මම ඇත්තට මෙතන ඇවිල්ලා කතා කරන්නේ. මම මුලින්ම කතා කරේ ඇත්තටම නතාෂාත් එක්ක නතාෂා පෙරේරාත් එක්ක බයෝවිට ෆිගරින් වලට. එතනදී මම දැක්ක කාරණාව තමයි මුල්ම කාරණේ මේකේ තිබුණේ නැහැ කාබෝහයිඩ්‍රේට් බ්ලොකර්ස්. එතනින් මම හිතාගත්ත අන ලොකු මට ජයග්‍රහණයක් හම්බුනේ. මොකද ගොඩාක් ප්‍රොඩක්ට්ස් තියෙන්න පුළුවන් කෙට්ටු වෙන්න, එහෙම නැත්නම් ඇපිටයිට් සප්‍රෙසන්ට් එකකට, ඒ කියන්නේ ඇපිටයිට් සප්‍රෙසන්ට් කියන්නේ තම ආහාර රුචිය පාලනය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන්න පුළුවන්. මේ ඔක්කොම සමහරක් වෙලාවට හරි අනාරක්ෂිත විදිහට මාකට් එකේ තියෙන්න පුළුවන්. ඉතින් වෛද්‍යවරයෙක් විදිහට මං හිතන්නේ නැහැ ඒක මගේ කාර්යය ඉෂ්ට වෙනවයි කියලා. මම ඒක ගැන ලොකු එම්ෆසයිස් එකක් කරේ නැත්නම් ඒක ගැන තදට හොයා බැලුවේ නැත්නම් මොකද වෛද්‍යවරියකකින් වෙන්න ඕන කාරණාවත් ඒකයි. ඒකේ තියෙන ඒ කියන්නේ ආරෝග්‍ය පරමාලාභත් කියන එක සමන්ට ලැබෙන සෞඛ්‍ය තමයි උපරිම පරම ලාභය කියලා කියනවා නේද? ඉතින් ඒ ලාභය ලබා ගන්න කොතනදී? එතනදී වෛද්‍යවරියක් හැටියට මට මේක නිර්දේශ කරන්න පුළුවන් බය නැතුව. මොකද මැංගනීස් සිලිකන් සෝඩියම් නැහැ බයෝවීටා ෆිගරින් එකේ, සෝරි බයෝවීටා ෆිගරින් එකෙත් නැහැ, බයෝවීටා ගෝල්ඩ් එකෙත් නැහැ, රේඩියන්ට් එකෙත් නැහැ. ඉතින් ඒ වගේ අදි මාත්‍රාවන් වෙන්නේ නැහැ. ඉතින් සෝඩියම් උනත් ගත්තාම හැම තිස්සෙම කියලා තියෙන, ඒ කියන්නේ සෝඩියම් අවශෝෂණය ජලාංශයකට අවශෝෂණය වෙලා අපිට මේ හાર્ට් එකට වෙන ලෝඩ් එක වැඩි වෙලා අධික රුධිර පීඩනය ඇති වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන්. මැංගනීස් අපි හැමදාම ඔය ගන්න තියෙ කෝප් එක තියෙන. එතකොට තවත් ඕක ආපහු ශරීරයට දාගන්න ඕනේ නැහැ. සිලිකන් ගත්තාම අනිවාර්යයෙන්ම අපිට අපේ කෑම බීම වලින් ශරීරයේ ඇතුළේ නැංග සිලිකන් වැඩි වුණාම මේ ස්නායු දුර්වලතා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඉතින් සෞඛ්‍ය මට්ටමකින් හොඳ සෞඛ්‍ය මට්ටමක් තියාගෙන තමයි අපි යන්න ඕන ගමන යන්න ඕන. ඉතින් එතනදී ඒ කාරණාව ඉෂ්ට වෙන නිසා වෛද්‍යවරියක් හැටියට ඉතින් අපිට බයෝවීටා නිර්දේශ කරන්න පුළුවන්. හොඳයි. ඒ නිසා ඇය බයෝවීටා මේ විදිහට නිර්දේශ කරනේ වගේම තමයි දැන් මම දැනගන්නට කැමති වෛද්‍ය මේනකා අපිත් එක්ක එකතු වෙලා ඉන්න නිසා මෙහි තියෙන මේ අන්තර්ගතයන් වල සුවිශේෂී බව ඔබ වෛද්‍යවරියක් විදිහට දකින්නේ කොහොමද? බයෝවිටා ෆිගරින් වල නේද? එතකොට මේ ඔව් ඇත්තෙම කියනවා නම් බයෝවිටා ෆිගරින් වල තියෙනවා අපිට දැන් අපේ නෝමල් මෙටබොලික් රේට් එකක් කියලා තියෙනවනේ. ඒ කියන්නේ සාමාන්‍ය ශරීර ක්‍රියාකාරීත්වය වෙන වේගයක් තියෙනවා. ඒ වේගය වැඩි කරන්න පුළුවන් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් මේ බයෝවිටා ෆිගරින් වල අන්තර්ගත වෙනවා. එතකොට මේ උදාහරණයක් විදිහට මට කියන්න පුළුවන් රාස්බෙරි එක්ස්ට්‍රැක්ට් වලින් ඒක සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙද්දි අපිට කියන්නේ ඒකත් දැන් අදි මාත්‍රාවලට නෙවෙයි තියෙන්නේ. එතකොට අපිට පුළුවන් හැමින් කෙට්ටු වෙන හරි සිරුරේ තරබාරුකම අඩු කරගන්න, සැහැල්ලුවක් සිරුරට ඇති කරගන්න. ඇත්ත වශයෙන්ම ඒක නිසා මම හිතනවා මේ ඇත්තම ડોක්ටර් සජානි හැම වෙලාවෙම කියනවා බයෝවිටා කියන්නේ ඕල්රවුන්ඩ් කෙනෙක් කියලා නේද? ඕල්රවුන්ඩ් කෙනෙක් කියලා තරබාරුකම අඩු කරන්න. ඒක නිසා මම ඒකත් මම ඇත්ත වශයෙන්ම මේ නිර්දේශ කරනවා, සහතික කරනවා. මොකද අනිත්
ප්‍රඩක්ට්ස්වල ඔය තුනම එක පොයින්ට් එකක් විතරයි. ඒ කියන්නේ දැන් කෙනෙක් අපිට ඒක කන්ට්‍රෝල් එකකට දාන ස්ටැම්පත් වෙලා තියෙන මේ දේ අඩු වෙනවා. අර ඩොක්ටර් මේනකා කලින් කිව්වා වගේ අර නැවත වතාවක් මේ දේ තැම්පත් වෙන එකත් අඩු වෙන මේ කාරණා ඔය තුනම වෙනවා. දැන් සමහරක් වෙලාවට අර ඩොක්ටර් මේනකා කිව්වා වගේ ඒ කියන්නේ මාකට් එකේ තියෙන පුළා එකක් වෙන එක ඇපිටයිට් එක සප්‍රෙසන්ට් වෙන. එහෙම නැත්නම් තියෙන මේ දේ දාහන වෙනවා නැත්නම් මේ ඔක්කොම ඉතින් තියෙන හින්දා අතර මටත් හරි ඉන්ට්‍රෙස්ටිං වෙනවා බයෝට ෆිගරින්. හොඳයි. ඉතින් වෛද්‍යතුමිය ඒ වගේ අදහසක් තමයි ලබා දෙන්නේ. ඒ අතරතුරේ දැන් බයෝවීටා තුල මේ වෙනකොට බොහෝ දෙනෙක් කතා බහ කරන්නේ මේ වැල් මීසාරය පිළිබඳ. ඉතින් මේ කාරණාව පිළිබඳ කතා කරනකොට වෛද්‍ය සජානිකෙන් මම මෙහෙම අහනවා, බයෝවීටා ගෝල්ඩ් වල වැල් මී අඩංගු වෙලා තියෙන එක ගොඩක් විශේෂයි. ඒ නිසා ලංකාවේ පළමු වන කැප්සූල් එක තමයි මම විශ්වාස කරන විදිහට බයෝවීටා මේ වැල් මීසාරය මේ විදිහට අඩංගු වෙච්ච. ඉතින් දැන් අපි කතා කරමු සමට සුදු වීම වෙනුවට පහපත් බව ලබා දෙන්නට කොයි ආකාරයෙන්ද මේ උපකාරී වෙන්නේ කියලා. වැල්මී ඇත්තටම දැන් මම ඔක කලින් හරියට කියන්නේ විද්‍යාත්මක වෙන්නේ කොහොමද කියලා එක්ස්ප්ලেইন කරලා තියෙනවා. අර වාකිවාගේ දැන් ඔන්න මුලින් හොයාගත්ත ග්‍රීන් ටී එක මාස්ට් ඇන්ටිඔක්සිඩන්ට් එක. ඊට පස්සේ මම දන්නත් හරි මින් ඇත්තටම බයෝවීටා තමයි ග්ලූටතයෝන් ඉන්ක්ලූඩ් කරේ පළමු වැස් කියන්නේ පළමු සැරේට ඒ කියන්නේ බියුටි කැප්සියුල් එකකට ග්ලූටතයෝන් ඉන්ක්ලූඩ් කරේ බයෝවීටා. එතකොට තමයි මම ජොයින් වුණේ මේගොල්ලත් එක්ක. ඉතින් එතකොට මටත් හරියට හරි ලොකු ඒ කියන්නේ ගැම්මක් අලුත් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් ඇත්තටම මම වාසනාවන්ත බයෝවීටා එක ඉන්න ලැබීමත් පිළිබඳ මේ ලිකරයිස් රූට් එක ඉන්ක්ලූඩ් කරාම ඉතින් අලුත් දෙයක් වෙලා. ඉතින් බයෝවීටා ලිකරයිස් රූට් එකකින් ග්ලූටතයෝන් එක එකතු වුනහම කලින් මම කියලා තියෙන කොහොමද වෙන්නේ කියන්නේ ෆියෝමෙලනින් නිෂ්පාදනය වැඩි කරේ කියන්නේ මේ අපේ කහපාට හා තැඹිලි පාට කියන මෙලනින් ප්‍රමාණය වැඩි කළා සමට අර ලස්සන රන්වන් පැහැයක් ලබා දෙන්න ගොඩාක් උදව්පකාරී වෙනා ලිකරයිස්. පළවෙනි සැරේට ඉතින් බයෝවීට ගෝල්ඩ් නාට ඉතින් දැන් ඊට පස්සේ කවුරු කවුරු ඉතින් ඒක ඉතින් සාමාන්‍ය වෙන දෙයක් මාකට් එකේ ඉතින් උනේ අනාගතයේදී තවත් කවුරු හරි ඕක ඉතින් ඉන්ක්ලූඩ් කරලා කියයි ලිකරයිස් රූට් අපි තොන්නේ ඉන්ක්ලූඩ් කරා කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක් ඉන්ට්‍රඩියස් කරලා දෙන එක පිළිබඳව මම බයෝවීටා ටීම් එකත් එක්ක ගොඩක් ආඩම්බර වෙනවා. හොඳයි. ඉතින් අපි කාල වේලාවත් එක්ක මේ ගැටලුවටත් පිළිතුරක් ලබා ගන්න සූදානම්. ග්ලූටතයෝන් වැල්මී වලට අමතරව තවත් පහපත් කාරකයන් තියෙන නිසා වෛද්‍ය මේනකා වගේම වෛද්‍ය දිනේෂුත් නිරන්තරයෙන්ම මේක ගැන කියනවා. නමුත් අපි දැකලා තියෙන විදිහට සමහර ඒ වගේ තියෙනවා ග්ලූටතයෝන් සහ විටමින් C කියන මේ කාරණා දෙක. ඉතින් සංසන්දනාත්මක බැලුවොත් මේ ක්‍රියාකාරීත්වය වැඩි යමක් තියනවාද අපි ඒක මතක කරගන්න. අනිවාර්යයෙන්ම මොකද කෙනෙකුක හරි ලේසි ඉතින් ගිහිල්ලා බලන්න මේක ග්ලූටතයෝන විටමින් C වලට අමතරව ගොඩක් තියෙනවා විටමින්ස්. හරිද? ඒ වගේම තමයි කියන්නේ පහපත් කාරකයන්ම තව කීයක් තියෙනවාද කියන්නේ ලිකරයිස් රූට් අඳුනලා දෙන්න. ඊට වගේම තමයි මම කියලා තියෙනවා බීටා කැරටින්. බීටා කැරටින් කියන්නේ ඇත්තම කැරටිනොයිඩ් ජාතිය. කැරටිනොයිඩ් සාමාන්‍ය තියෙන ඔය ලාවුලි කැරට් කියන්නේ ජූස් බිව්වම කහපාට ලස්සන හමක් ලැබෙනවා කියන එක කියන්නේ සාමාන්‍ය හැමෝම දන්න දෙයක්. ඉතින් ඒ කැරටිනොයිඩ් ජාතිය අඩංගු වෙලා තියෙනතට ලස්සන කරනවන් කහපාට හමක් ලබා දෙන්න මේ බීටා කැරටින් ගොඩක් උපකාරී වෙනවා. ඒ වගේම හිරකෙරින් ආරක්ෂා වෙන ගොඩක් උපකාරී වෙනවා. ඉතින් ගොඩක් විටමින්ස් තියෙන විටමින් B කොම්ප්ලෙක්ස් එක තියෙනවා. ඉතින් වෙලා තියෙනවා නම් ගොඩක් කියන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට කියන්නේ පහපත් කාරකයක් විදිහට ග්ලූටතයෝන් හා විටමින් C විතරක් නෙමෙයි අනිවාර්යයෙන්ම මං කිව්වා වගේ බීටා කැරටින් zinc copper ඩංගු වෙනවා කියන්නේ හොඳ කෙස් කලඹක් ලබා ගන්නත් බයිටින් තියෙන විටමින් E තියෙන මට ඇත්තටම එක සැරේ මතක තියාගෙන කියන්නත් අමාරුයි ඒ තරමට ගොඩක් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් හැබැයි වැඩසටහන අමාරු කරන්න කලින් මට වෛද්‍යතුමිය අද දවසේ පළවෙනි වතාවට එකතු වෙච්ච නිසා මේ ප්‍රශ්නෙට නම් පිළිතුරක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. දැන් මේ ආයතනයත් එක්ක ඔබ බයෝවීටා නිර්දේශ කරන්න ඇයි එකතු වුනේ? මම මේක මේ ආයතනයට සම්බන්ධ වෙන්න කලින් ඇත්තටම ගිහිල්ලා බැලුවා මේ ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. මම ඒව බලලා එතකොට මම දැක්ක ගොඩාක් මේ වගේ තවත් ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා මේ මාකට් එකේ. එතකොට මම ඒවත් අරන් බැලුවා මේ වගේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. එතකොට මට වෛද්‍යවරියක් විදිහට මට තේරුණ දෙයක් තමයි මේ ප්‍රොඩක්ට් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වල තියෙන විශේෂත්වය. ඒක කොහොමද මේකෙන් අපිට මේ අපේ ලස්සන සහ මේ හැඩරුව කොණ්ඩය මේ හැම දෙයකටම නිකන් ඇත්තටම ඕල් රවුන්ඩ් කෙනෙක් වගේ මේක කොහොමද අපිට මේ නිර්දේශ කරන්න පුළුවන් කියලා කියන්නේ මේ සහ ආරක්ෂිතව කරන්න පුළුවන් කියලා. ඇත්තටම මටත් හුඟක් ආඩම්බරයි මේ ආයතනයට එකතු වෙන එක ගැන. මම දැන්
දන්නවා ඩොක්ටර් සජානි එමෙ දැන් ගොඩක් කල් ඉඳන් මේ ආයතනත් එක්ක බැඳිලා ඉන්නේ මොකද මේ ආයතනේ මේ ප්‍රොඩක්ට්ස් වල අපිට බොරුවක් කරන්න බෑ අපි දැකලා තියෙනවා කට්ටිය මේ අපේ මේ ජනතාව මේවා අරගෙන මේ දියුණු වෙලා ඒ කියන්නේ මේ සුන්දරත්වය තවත් වැඩි කරගෙන ඉන්න අපි ඇත්තටම දැකලා තියෙනවා ඒක නිසා මටත් හරිම ආඩම්බරයි මේ ආයතනයට මේ එකතු වෙන එක ගැන හොඳයි ඉතින් අපි කතා බහ හමාර කරන්නට කාල වේලාව දැන් ඇවිල්ලා තියෙන නිසා දුරකථන අංක මතක් කරන්න සූදානම් ඔබට 0747 01 37 95 කියන දුරකථන අංකයට වගේම 0747 01 37 96 කියන දුරකථන අංකයට ඔබට කතා කරන්නට පුළුවන් ඒ වගේම iFormayan Neutra පුද්ගලික සමාගම මායිලේ ජායල කියන ලිපිනයට ලියන්නට පුළුවන් ඉතින් අද දවසේ ඉතාමත් සොඳුරු කතා බහක් අපි අරගෙන ගියා බයෝ විද්‍යා නිෂ්පාදන පෙළත් සමගින් එකතු වෙලා ඉතින් විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය සජානි පෙරේරා වෛද්‍ය මෙයට වගේම වෛද්‍ය මේනකා වෛද්‍යතුමියට දෙදෙනාටම අයිබන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් හොඳයි ඉතින් අපි රන්වන් පැහැත සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය බයෝ වීට සමගින් කතා කරා ඔහොම මෙන්න ස්වර්ණ වාහිනිය අපත් සමගින්